මේ ආණ්ඩුව ප්‍රතිහෝකරණයට මුවා වෙලා ප්‍රතිහෝකරණේ නමින් ලංකා විදුලි බල මණ්ඩල විදේශීය සමාගම් වලට විකිණීම සඳහා සියලු පීපුරුපත් සකස් කරලා තිබෙන්නේ. මේ කෙටුම්පත මෙන්න ගැසට් කරලා තිබෙනවා. නුදුරේදීම පාර්ලිමේන්තුව රදාලමක සම්මත කරගන්න ආණ්ඩුව සූදානම් වෙනවා. ලංකා විදුලි බල මණ්ඩල විතරක් නෙමෙයි බැංකු වරාය තැපැල් දුම්රිය රක්ෂණ මෙකී නොකී ආයතන ගණනාව දුම්රිය දෙපාර්තමේන්තුව මේ ඔක්කොම විකුණන්න තමයි මේ ආණ්ඩුව ලැහැත්තිලා තිබෙන්නේ. ඒකේ විදුලි බල මණ්ඩලයේ කියන පනත පහුගිය පනත කෙටුම්පත පහුගිය පස්සේ ඉඳා ගැසට් කළා හත්වෙනිදා. අපි දැක්ක මේ පනත් කෙටුම්පතේ අන්තර්ගත කුමක්ද කියලා. විශේෂයෙන්ම ගත්තොත් විදුලි බල මණ්ඩලයේ බෙදහැරීම් කලාප හතරම ඉන්දියානු ටාට සමාගමට දෙන්න තමයි මේ කටයුතු කරමින් තිබෙන්නේ. අපි කාංචෙන්ට කියනවා අපි හිඟා කන්නේ නැහැ. වැඩතරම් කරපු සේවක අපි නඩත්තු කරනවා. අපි මොනම තත්ත්වයක් යටතේ හරි අද මෙතෙන්ට එකරාසිලා තියෙනවා. බැංකු වරාය ටෙලිකොම් පෞද්ගලික අංශේ රාජ්‍යංශේ සිවිල් සංවිධාන හැමෝම මේ මර්ධනයට එරෙහිව අද ලංකා විදුලි බල මණ්ඩලයේ මූලස්ථානයේ කඳුරු බැඳා අපි කාංචල මේක පෙන්ලා කියනවා අපි තනි වෙලා නැහැ. අපිව තනි කරන්න නැහැ කියන එක අද මෙතෙන්ට ඇවිල්ලා මේ සමිති පෙන්ලා තිබෙනවා. ඒ නිසා අපි කාංචයට කියනවා අපි උඹලා ඉස්සරලා ඉස්සරලා දන ගහන්නේ නැහැ. අපි අද මේ සංදේශය බාර දීලා කියන්නේ නම්බු පිටින් ගත්ත නීති විරෝධී තීන්දුව අකුලගෙන වහම රැකියා දීපල්ලා. එහෙම නැත්නම් අපි ඉදිරියේදී සාමූහිකව ඒකාබද්ධව ගන්න තීන්දුව ඉස්සරහා මේ ආණ්ඩුවට අනිවාර්යයෙන්ම අකුලගෙන යන්න වෙනවා. යන යකා කොරහත් බිඳගෙන යන්න තමයි හදන්නේ. කාංචල ගියාට අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙරටේ ජාතික සම්පත් එකක්වත් විකුණන්න අපි දෙන්නේ නැහැ. එක තීරයට ආව මොන වෙනස්කම් තිබ්බත් මොන දේශපාලන පරස්පරකම් තිබ්බත් අපි මේ ආණ්ඩුවේ අමන තීන්දුවට එරෙහිව එකට කඳුරු බඳිනවා. එකට එකතු වෙනවා සහතිකයි කාංචන අපි උඹලව පරද්දනවා කියන එක තමයි අද මේ සංදේශය අස්සන්තබෙමින් හැමෝම කියන්නේ. විදුලි බල මණ්ඩල සේවකයින්ට මේ ආණ්ඩුව කාංචන විජේසේකර ඔවුන්ට අද පන්න පරිගණමින් තිබෙනවා පහර දෙමින් තිබෙනවා ඒකට විරෝධය පළ කරන්න. ඒ නිසා අපි කාංචන විජේසේකර ඇතුළු රනිල් රාජපක්ෂ පොහොට්ටු ආණ්ඩුවට අවධාරණය කරනවා. කරුණා කරලා මේ වන විට වැඩ තහනම් කරලා තිබෙන සියලු සේවකින්ව නැවත සේවයට ගැනීමට අවශ්‍ය කටයුතු කරන්න. අපි දන්නවා මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විදිහට මේ රටේ ජාතික සම්පත් එකින් එක විකුණමින් යනවා. මේ ආරම්භයක් විදිහට තමයි විදුලි බල මණ්ඩලය විකිණීමට කටයුතු කරන්නේ. ඒ වෙනුවෙන් විදුලි බල මණ්ඩලය රැක ගැනීමට ඉදිරිපත් වෙච්ච සේවකයන් අද වෙන විට 15 දෙනෙක්ගේ වැඩ තහනම් කරලා තියෙනවා. තවත් කීප දෙනෙක්ගේ වැඩ තහනම් කිරීම සඳහා කටයුතු කරමින් තියෙනවා. එනිසා ඒ වෙනුවෙන් අද දවසේ අපි මේ පෙස්සමක් අස්සන් කරලා කාංචන ඇමතිවරයාට දෙන්නේ මේ රටේ සමස්ත වැඩ කරන පන්ති ඒකාබද්ධ වෙලා. අද අපි මේ ස්ථානට ආයේ විදුලි බල මණ්ඩලය පනතක් ගෙනහල්ලා කෑලි 6කට කඩලා සමාගම් රෙජිස්ට්‍රාර් යට ලියාපදිංචි කරලා මේක විනාශ කරන්න සූදානම් වෙනවා. මේ ජාතික සම්පත් විකිණීමට අපි කවදත් විරුද්ධයි. විශේෂයෙන්ම විදුලි පාවිච්චි කරන්නන් විදියට අපි කියනවා කාංචනට මේක විකුණන එක නෙමෙයි කරන්න ඕනේ. විශේෂයෙන්ම අද බිලියන 65කට වැඩි ලාභ ලබලා තිනවා. ඒ ලාභය පාර්භෝගිකයන්ට දෙන්නේ නැතුව මේ සේවකයන් දඩම් කිරීම වහම හත්ිටවන්න ඕනේ. විදුලි බල මණ්ඩලයේ සේවකයෝ 90කට වැඩි පිරිසකට වැඩ තහනම් කිරීමක් ලක් කරලා තිබෙනවා. ඔවුන් විසින් ගනු ලැබූ නීත්‍යානුකූල වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ හේතු කොටගෙන තමයි මේ වැඩ තහනම් ලක් කරලා තිබෙන්නේ. ඒ නිසා අපි රනිල් රාජපක්ෂ ආණ්ඩුවට විශේෂයෙන් කාංචන අමාත්‍යවරයාට කියනවා ඔබ මේ ගත්ත අනීතික අසාධාරණ ක්‍රියාමාර්ගය වහාම අකුලගත යුතුයි. එහෙම නැති වුණොත් මේ විදුලි බල මණ්ඩලයේ ගත්ත මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට මුළුමහත් රටේම තියෙන වෘත්තීය සමිති ඒකාබද්ධව එකමුතුව එක්සිත්ව ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අපි යන්න දැනටමත් සැලසුම් කරමින් ඉන්නවා. රාජ්‍ය ආයතන විකුණගෙන යන අවස්ථාවක විදුලි බල මණ්ඩලයේ ඒ වෘත්තීය සමිති ඒක රාශි වෙලා මේ විදුලි බල මණ්ඩලය බේරා ගන්න කරන සටනට අපේ ආචාර්ය ප්‍රකාශ කරනවා මේ අවස්ථාවේදී. කාංචන විජේසේකර රනිල් රාජපක්ෂ ඇතුළු මේ ආණ්ඩුව විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට එරෙහිව මේ ආරම්භ තියෙන ක්‍රියාමාර්ගවලට එරෙහිවත් මේ රටේ සමස්ත වෘත්තීය සමිති ව්‍යාපාරයේ එක මිටකට පෙළගස්සලා ඒ මර්ධනයට එරෙහිවත් ඒ වගේම විදුලි බල මණ්ඩලය ඇතුළු රාජ්‍ය සම්පත් රැක ගැනීම වෙනුවෙනුත් දැවැන්ත සාකච්ඡාවක් ගොඩනැගුණා. අපි මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ විදියට විදුලි සේවකයන්ව කිසිසේත්ම තනි කරන්නේ කිසිම දෙයක් විකුණන්න දෙන්නෙත් නැහැ. ඒ වගේම කිසිම සේවකෙක් මේවට එරෙහිව එළියට බහින කිසිම සේවකෙක්ව අපි තනි කරන්නෙත් නැහැ. ඒ වගේම අපි මහ ජනතාවට මේ වෙලාවේ කියනවා ඔබගේ ප්‍රශ්නය බේරගන්න මේ වෙලාවේ මේ රටේ ඉන්න කම්කරු පන්තියත් එක්ක එකහු වෙන්න, විදුලි සේවකයෙක් එක්කහු වෙලා මේක බිල අඩු කරගන්න සටන් කරන්න. මම රනිල් වික්‍රමසිංහලා එයාලගේ න්‍යාය පත්‍රයට විරුද්ධව
සටන් කරන බලවේග වලට මර්ධනය කැඳවලා තියෙන එක පැත්තකින් අනිත් පැත්තෙන් මේ රටේ ජනතාව බය කරන්න රාජ්‍ය තස්වාදයේ පතුරුමින් ඉන්නවා. ඒක එකක් විදිහට තමයි අපි දකින්නේ මේ විදුල වල මණ්ඩලයේ සහෝදරවරු මේ සටන කැඳෙව්වේ මේ විදුල වල මණ්ඩලයේ විකුණන්න එපා කියලා පෞද්ගලීකරණය කරන්න එපා රටේ ජාතික දේපළ විකුණන්න එපා කියලා තමයි මේ සහෝදරු මේ සටනට ආවේ. එතකොට ඒ සටනට ආපු සහෝදරුන්ට තමයි මේ වෙනකොට එක පැත්තකින් මේ ඔවුන්ව දඩයම් කරන්න පටන් අරන් තියෙන්නේ. ඒ නිසා අපි රනිල් වික්‍රමසිංහට මේ ආණ්ඩුවට කියනවා මේ දඩේම වහාම නවත්තන්න ඕන. මොකද මේ රනිල්ලාගේ මේ කාංචන්ලාගේ මේ වැඩපිළිවෙල අපිට පේන එක පැත්තකින් IMF එක ඇවිල්ලා මුළු න්‍යාය පත්‍රයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට අනුව තමයි දැන් මේ වැඩ කරමින් ඉන්නේ. අනිත් පැත්තෙන් ඉන්දියාව ඇමරිකාව න්‍යාය පත්‍රයක් කියලා තියෙනවා. මේ දෙකේ තමයි මේ රාජපක්ෂලා රනිල්ලා වැඩ කරමින් ඉන්නේ. මේ රටේ සමස්ත ජනතාවගේ අයිතිය වෙනුවෙන් උද්ඝෝෂණය කරේ අන්නේ අයිතිය වෙනුවෙන් උද්ඝෝෂණය කරපු විදුලි බල මණ්ඩල සේවකයෝ අපි තනි කරන්නේ නැහැ. සියලු දෙනා වෘත්තීය සමිති සියල්ල අද එකතු වෙලා තියෙනවා. එක මිටකට ඇවිල්ලා තියෙනවා, එක තැනකට ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ ආණ්ඩුවට එරෙහි ක්‍රියා මාර්ගය අනිවාර්යයෙන්ම අපි අරගෙන මේ දැවැන්ත විනය විරෝධී ක්‍රියාව කාංචන මේ හොරකම් නතර කරලා අපි අනිවාර්යයෙන්ම මේ සේවකයන්ගේ අයිතිය වගේම මේ රටේ ජනතාවගේ අයිතිය ආරක්ෂා කරන්න. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.